විපක්ෂ නායකතුම ගතනායකතුමා මේ අපේ අධ්‍යාපන අමාත්‍යතුමාට අවසරය දුන්නා මට වැදගත් කාරණාවක් ඉදිරිපත් වැදගත් කාරණාවක් ඉදිරිපත් කරන්න ගරු අමාත්‍යතුමාගේ අධ්‍යාපන අමාත්‍යතුමාගේ පූර්ණ අවධානය මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේදී ගරු අමාත්‍යතුමා හරි ගරු අමාත්‍යතුමා 2024/03/28 වෙනි දින රජයේ පාසල් සහ රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා විශේෂයෙන්ම ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය ගැනත් ඒ වගේම විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය ගැනත් විශේෂයෙන්ම මේ ක්‍රියාමාර්ගයෙන් පසුව 2024/04/18 වෙනි දින අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය වාසනා ගුණරත්න මහත්මියගේ අත්සනෙන් නිකුත්තුණු ලිපිය තුළ ඇත්ත වශයෙන්ම වැඩි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ රටේ ගුරුවරුන් 241,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. 15,000 16,000 අතර විදුහල්පතිවරුන් ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඔබතුමත් මමත් පිළිගන්න දෙයක් තමයි බොහොම පැහැදිලිව විදුහල්පති ක්ෂේත්‍රයේත් ගුරු ක්ෂේත්‍රයේත් බරපතල වැටුප් විෂමතාවයක් තිබෙනවා. හැබැයි එහෙම ගැටලුවක් නැති කියන ආකාරයට ඉලිබිමු කරමින් මේ වාසනා ගුණරත්න ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය ලිපියක් ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නය තුළ ඔබතුමා දන්නවා උසාවි නිර්දේශ තිබෙනවා, සුබෝධිනී වැටුප් නිර්දේශ තිබෙනවා, බීසී පෙරේරා නිර්දේශ තිබෙනවා. මේ ඔක්කොම නිර්දේශ හැල්ලුවට ලක් කරමින් කොහොමද අමාත්‍යංශයේ නිලධාරීවරියකට මේ මහ පොළොවේ සත්‍යයේ යථාර්ථය, ඒ කියන්නේ ගුරුවරුන් විඳින දුක, විදුහල්පතිවරුන් විඳින දුක එසේ මෙසේ ගානක් නෙවෙයි. ගුරුවරු 241,000කට වැඩි ප්‍රමාණයක්, විදුහල්පතිවරු 15,000 16,000 අතර ප්‍රමාණයක්. ඉතින් මම විශේෂයෙන්ම මේ ගැන විධිමත් ප්‍රශ්නයක් හෙට දිනේ ඔබතුමාගෙන් අහනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති කොහොමද ඇමතිතුමනි මේ ඔබතුමා නිවැරදි ස්ථාවරයක ඉඳගෙන මේ වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දිය යුතුයි. ඇත්ත වශයෙන්ම මේ වෙනුවෙන් දීමනාවක් ලබා දීම ආරම්භ කරලා ඒකෙන් තුනෙන් එකක් දුන්නේ ගුරුවරුන්ට. විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නෙට තාම විසඳුමක් නැහැ. ඉතින් මම කොහොමද මෙහෙම වෙන්නේ? කොහොමද මෙහෙම නිලධාරිවරියක් මේ මහ පොළොවේ සත්‍යයේ යථාර්ථය වන ගුරු වැටුප් විෂමතාවයක් නැහැ, විදුහල්පති වැටුප් විෂමතාවයක් නැහැයි කියලා කොහොමද ප්‍රකාශ කරන්නේ? ඒ තුල මේ ශේෂ්ත්‍රයේ අය දැඩි කලකිරීමට ලක් වෙලා විවිධ ක්‍රියාමාර්ග ගන්නකොට පාසල් 10,126ක දූ දරුවන් 41,00,000කට තමයි හානිය සිද්ධ වෙන්නේ. මම ඔබතුමාගෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. මේ සභාවේ ඔබතුමා කරුණා කරලා මේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමියගේ ලිපියේ ගම්‍ය වී තිබෙන කරුණු කාරණා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරලා අපේ ගුරුපරපුරේ සහ විදුහල්පති පරපුරේ මනස හදන්නට, ඒ වගේ මනස හදන්නට වචනයෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන් ඒ අයගේ වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දීමට අද දවසේ මේ මොහොතේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රතිඥාවක් ලබා දීම අතිශය වැදගත් වෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාට ඒකට ප්‍රතිචාර දක්වන්නයි කියලා මගේ පළවෙනි ගැටලුව හැටියට ඔබතුමාට ඉදිරිපත් කරනවා. ප්‍රශ්නයතුමා අහපු කාරණේ සම්බන්ධයෙන්ද? දැන් මේ අහපු කාරණේ සම්බන්ධයෙන්ද? ඒකට මම උත්තර දුන්නාන් පස්සේ මම ඔබතුමා අහන්න මම උත්තර දෙන්නම්. ගරු කථානායකතුමනි, මම ලංකාවේ නොහිටපු වෙලාවක 2024/04/18 වෙනි දිනෙන් ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළ ආකාරයට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ගුරු ආයතන නමින් ප්‍රධාන ලේකම් ජාතික ගුරු බලයට ලිපියක් යවලා තියෙනවා. ඒ ලිපියේ තියෙන ප්‍රතිපත්ති මේ කරුණු පිළිබඳව එතුමීට මෙවැනි ලිපියක් කියන්න පුළුවන් කමක් නැහැ. මම අද උදේ මේක දැක්කහම මම ලේකම්තුමියට උපදෙස් දුන්නා මේ ගැන වහාම කරුණු විමසන්නයි කියලා. ඇයි ප්‍රතිපත්ති මේ කරුණු සම්බන්ධයෙන් මේ ලිපියක් ලිව්වේ කියලා. පළවෙනි කාරණය.
දෙවැනි කාරණය ඔබතුමාත් එක්ක ඔබතුමා කිව්ව ආකාරයටම මම මේ ප්‍රශ්නය පිළිබඳව මීට අවස්ථා පෙර අවස්ථාවලදී අධ්‍යාපන ඇමතිවර හැට්ට මේ සම්බන්ධයෙන් දරපු ස්ථාවරයක් තියෙනවා. ඒ තමයි 1994 ගුරු සේවා ව්‍යවස්ථාව ඇති කළ හැම පස්සේ ඇති කරලද ගුරු වැටු ඉහළ දැමීම BC පෙරා කමිටුව මගින් නැවත ඒකට අත නොතබා රාජ්‍ය සංගම වැටුප් වැඩි කළා. ඒ වෙලාවේ ඇති වූ පරතරය තමයි මේ දා ඉඳලා මද දක්වා ආවේ. ඒකේ බරපතල ලෙස ගුරුවරුන් 2022 මුල් කාලය තුලදී ගත්ත ක්‍රියාමාර්ගයන් නිසා 2021 අගභාගයේදී සහ ගුරුවරුන් පාරේ ඇවිද්දා මාස 3ක් තිස්සේ ඒ පාර තමයි දලසලහ පෙරමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මම හිතන්නේ තවත් මන්ත්‍රීතුමාලා සම්බන්ධ වුණා අණු කමිටු වාර්තාවක් ඉදිරිපත් කළේ. ඒ අණු කමිටු වාර්තාවේ ඒ වෙලාවට අදාළ විසඳුම පමණක් දුන්නා. ඒකෙන් අදහස් වෙන්නේ වැටුප් විෂමතාවය එතනින් ඉවරයි කියලා. ඒ නිසා මම මගේ ස්ථාවරය වෙන්නේ ප්‍රතිපත්තිමය කාරණයක් සම්බන්ධයෙන් නිලධාරිකුට නිරීක්ෂණය කරන්න බෑ, මේක තියෙන නිරීක්ෂණය කරන්නයි කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒ පිළිබඳව මම කරුණු විමසන්නයි කියන එක කියලා තිනෝ. ගුරු වැටුප් විෂමතාවේ තාම විසඳිලා නැහැ. ඒක තව විසඳිය යුතු කොටස් තියෙනවා. එපමණක් නෙමෙයි, මේ විෂමතාවයට සමගාමීව ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය කියන හතරෙම විෂමතාවයන් තියෙනවා. ඒ පිළිබඳව මේ වෙන විට කමිටු වාර්තා සකස් කරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යවලා තිනෝ. එහි එකඟතාවය ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරා. විනාඩියක් නෑ, මම මේක මතු කරපු එකේ විනාඩියක් අවස්ථාව ලබා දෙන්න. ගරු අධ්‍යාපනතුමා, අධ්‍යාපන ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මමත් රෝහිණී කවිරත්න ගරු මන්ත්‍රීතුමියත් ඔබතුමාව හමු වෙලා අනද්‍යන ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, ගුරු සංවර්ධන නිලධාරී, අධ්‍යාපන පරිපාලන මේ කොටස් හත පිළිබඳව අපි සාකච්ඡා කරලා ඒ ගත යුතු පියවර පිළිබඳව බොහොම සාධනීය තැන්වලට ආවා. එතකොට ගරු ඇමතිතුමා, මේ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබතුමාගෙත් අපේ විපක්ෂෙත් ඉන්න එක මතයක. ඒ මතය තමයි විදුහල්පති වැටුප් විෂමතාවය, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය අපි ඉවත් කරන්නට ඕන. ඒ සඳහා ගත්තු පළවෙනි පියවරක් තමයි දීමනාවෙන් 3-1 දීම. දැන් ඒ දීමනාවෙන් 3-2 ලබා දෙන්නට අපි ප්‍රතිඥාවක් දෙනවා අපේ රජයක් තුළ. එතනින් මේ වැටුප් විෂමතාවය විසඳෙන්නේ නැහැ. ඉතින් මම මේ ඔබතුමාගෙන් අහන්නේ, මහජන නියෝජිතෙක් වෙන ඔබතුමත්, මහජන නියෝජිත වුණ අපිත් ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා මේ සභාව තුළ යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා ගුරුවරුන් 241,000 වෙනුවෙන් ඒ නිශ්චිත තීන්දු අරගෙන විදුහල්පති වැටුප් විෂමතාවය තුරන් කරන්නට ඒ 15,000-16,000 අතර තීන්දුවක් අරගෙන අපි එහෙම එකඟතාවයකට ආවයින් පස්සේ මේ දේ සිදුවිය යුතු දෙයක් කියලා කොහොමද ඔබතුමාගේම අමාත්‍යංශයේ නිලධාරිවරයක් කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා? මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. මට ඒ නිලධාරිවරුන් එක පුද්ගලික ප්‍රශ්න නැහැ. ඒ නිලධාරිවරුන්ට තව දුරටත් මේ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන්න බෑ. ඒක තමයි අපේ මතය. ඔබතුමා කරුණා කරලා මේ පිළිබඳව විනය පියවරක් ගන්නට ඕන. මොකද අද වෙනකොට 241,000 ගුරුවරු කැළඹිලා, අද වෙනකොට 15,000-16,000 විදුහල්පතිවරු කැළඹිලා මේකට කරුණා කළ ඔබතුමාගේ ප්‍රතිචාරය දක්වන්න. මේ කාරණය සම්බන්ධවමයි ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් සඳහන් වුණා ඒ වැටුප් විෂමතා ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ පත් කරපු කැබිනට් අණු කමිටුව පිළිබඳව. ඇත්තටම ගරු ඇමතිතුමනි, ඒ අවස්ථාවේ කැබිනට් අණු කමිටුවේ මම සමාජිකයෙක්. ඒ අවස්ථාවේ ඒ මොහොතේ තිබුණු ප්‍රශ්නයට తాවකාලික පිළියමක් පමණක් නෙවෙයි එකෙන් දුන්නේ. ඒකේ අපි අධියර කීපයකින්, ඒ කියන්නේ අයවැය කීපයකින් ඉදිරියට ක්‍රමානුකූලව ඒ ප්‍රශ්නේ විසඳන ආකාරය පෙන්වා දීලා තිබුණා. නමුත් සිද්ධ වුණේ එක අයවැයකින් විතරක්. ඒ වෙලාවේ මුදල් ඇමති හැටියට හිටියේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා. ඔහු මේකට එතරම් ධනාත්මක අදහසක් දැක්වුවේ නැහැ. නමුත් එක අයවැයකින් විතරක් අර දීපු මුල් යෝජනාව ඉදිරිපත් වුණාට පසුකාලීන අයවැය යෝජනා වලින් මේක සලකා බැලීමක් සිදු වුණේ නැහැ. ඒක තමයි මේක දිගින් දිගටම යන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මේ පිළිබඳව කරුණු නිවැරදි කරන්න, නැත්නම් මේ කැබිනට් අණු කමිටුව පිළිබඳව වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන් නිසා. මේ වලේබඩ මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා ඉල්ලුවේ
අධ්‍යාපන ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රශ්න විසඳීමට ගරු ඇමතිතුමා ගන්න ප්‍රයත්නයේ ස්තුතිවන්ත වෙමින්ම ඔබතුමාට මම මේ කාරණාව යොමු කරන්නේ. අපි දන්නවා එක වසරට ඇතුල් වෙනවා ළමයි 340,000 50,000 විතර. ඒක අවුරුදු 10ක 11ක අධ්‍යාපනයෙන් පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට පළවෙනි වර පෙනී සිටින ළමයි සංඛ්‍යාව 275,000 300,000 අතර වෙනවා. දෙවෙනි වර පෙනී හිටිනවා ළමයි 102,000 විතර. එතකොට 104,000ක් විතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ඒ ප්‍රතිඵල වලින් ඒගොල්ලෝ උසස් පෙළ පන්ති වලට ප්‍රවේශ වෙනවා. එතකොට උසස් පෙළ සඳහා පෞද්ගලික පාසල් වල අධ්‍යාපනය ලබන අයත් රජයේ පාසල් පද්ධතිය අයත් බඳවා ගන්නවා. මේ අතර ගරු ඇමතිතුමනි, කතානායකතුමනි, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂා කරපු ප්‍රතිඵල නොලැබිච්ච ළමයි නැවත පුනරීක්ෂණය සඳහා තමන්ගේ ප්‍රතිඵල විමසා සිටිනවා. එතකොට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මෙතෙක්කල් සිද්ධ වෙලා තිබෙන්නේ පාසල් පද්ධතියේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්න කලින් මේ පුනරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන්න විභාග දෙපාර්තමේන්තුව සමත් වෙලා තිබෙනවා. නමුත් මෙවර ගරු ඇමතිතුමනි, මේ වෙනකොට ප්‍රතිඵල නිකුත් වෙලා මාස 4කට විතර කාලයක් නිරත වෙලා තිබුණත් ලක්ෂයකට ආසන්න ළමුන් සංඛ්‍යාවත් සාමාන්‍ය පෙළ තමන්ගේ ගණිතය ඇතුළු මේ විෂයන්වල පුනරීක්ෂණය කරන්න, නැවත ප්‍රතිඵල සමීක්ෂණය කරන්න, ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත් නොවන සිසුන්ගේ ඉල්ලීම ඉටු වෙලා ප්‍රතිඵල තාම නිකුත් වෙලා නැහැ. හැබැයි පාසල් පද්ධතිය මේ වෙනකොට උසස් පෙළ පන්ති ආරම්භ කරන්න පටන් ගන්න තිබෙනවා. තෝරා ගැනීම ඉවර කරලා උසස් පෙළ පන්තිවල නාම ලේඛන වලට ඇතුළත් කරගන්න සිසුන්ගේ සංඛ්‍යාව තීරණය කළා ඉවරයි බොහෝ පාසල් වල. එතකොට අර පුනරීක්ෂණය කරන්න ඉල්ලපු ළමයින්ගේ ප්‍රතිඵල නිකුත් වීම උනාට පස්සේ තවත් පරක් වෙනෝ නම් ඒ අයට උසස් පෙළ පන්තිවලට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පාසල් වලට තමන් බලාපොරොත්තු වෙන උසස් පෙළ විෂය ධාරාවට ඇතුළත් වෙන්න තියෙන අවස්ථාව අහිමි වෙමින් තිබෙනවා. ඉතින් මම ඔබතුමාට මේ ප්‍රශ්නය යොමු කරනවා වගේම ඉල්ලා සිටිනවා විභාග දෙපාර්තමේන්තුවට නියෝග කරන්ඩ මේ ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කරන්න කියලා, සහ පාසල් පද්ධතියට කියන්න නැවත මේ පුනරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළාට පසු ඒ අයගේ ඉල්ලුම් පත්‍රත් සමාලෝචනය කළා ඒ ළමයිට සාධාරණ ඉෂ්ට වන ආකාරයට ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ පන්තිවලට ඒ ළමයිනුත් ඇතුළත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න කියන කාරුණික ඉල්ලීම ඔබතුමාට මම ඉදිරිපත් කරනවා. ඔව්. ඔව් මයික් එක නැහැ. ගරු කතානායකතුමනි, ගරු විලේබල මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර මම හෙට ලබා දෙනවා විභාග දෙපාර්තමේන්තුවෙන් විමසලා. ඒකට එක හේතුවක් වුණේ මොකද, අර සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ කල්යාම නිසා එතන පරතරය අඩු වුණා. ඒක නිසා විභාග දෙපාර්තමේන්තුවට සාමාන්‍ය විභාග දෙකක් අතර තිබෙන්නා වූ කාල පරතරය විවර තිබුණේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නේ වුණේ. නමුත් මම හෙට පිළිතුරක් දෙන්නම් නිශ්චිතව. ඒක ගරු කතානායකතුමනි, සභානායකතුමත් ඉන්න නිසා, එවගේ අපේ අධිකරණ ඇමතුමත් ඉන්න නිසා මම මේ කාරණේ මතු කරන්නේ. විශේෂයෙන් ගරු කතානායකතුමනි, ඉතාම වැදගත් කාරණයක්. දැන් අපේ හමුදාවෙන් විශ්‍රාම ගිය අය රුසියානු හමුදාවේ ජෙනරල් කැම්ප් හෙල්පර්ස්, ඒ කියන්නේ සහායකයන් විදිහට අරගෙන යනවා යුද්ධයට යනවා යම් ප්‍රමාණයක්. ඊට අමතරව ජෙනරල් කැම්ප් හෙල්පර්ස් කියලා ගරු කතානායකතුමනි දැවන්ත ජාවාරමක් සිද්ධ වෙනවා. මේ ජාවාරම තුළ අපේ අය අරංගිල ගරු කතානායකතුමනි අරංගියන්නේ කැම්ප් හෙල්පර්ස්ලා විදියට. හැබැයි අරංගිල්ල වුණ යුද්ධයට පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ගිය සතිය වෙනකොට ගරු සභානායකතුමනි කුසන්ත ගුණසිංහ කියන නෑ අපි දන්නේ නැහැ මොකද්ද කොයි විදිහටද යන්නේ කියලා. නමුත් කුසන්ත ගුණසිංහ කියන පුද්ගලයාව මේ වගේ පිරිසක් අරංගිල්ලා ඔව්ව දානවා. ඔහුත් තව දෙන්නෙක් තුන් දෙනෙකුත් දානවා යුද ටැංකියක් ඇතුළට. ඒ යුද ටැංකියේ පිපිරලා දෙන්නෙක් මැරෙනවා එතන. මේ පුද්ගලයා කරන්නේ ඒ යුද ටැංකියෙන් පැනලා එළියට එනවා. පැනලා එළියට ආවන් පස්සේ බද වෙනතුරු දැන් මෙයා වතුරු දාන් කරු කතානායකතුමා. මේ මේ අපේ හමුදාව හිටපු හොඳ සෙබලෙක්, හොඳට වැඩ කරපු කෙනෙක්. එතකොට මේ වගේ විශාල පිරිසක් දැන් ගරු කතානායකතුමනි මම කියන්නම්, ඩොනෙට්ස් කියන කැම්ප් එකේ තමයි මෙයාව ඉන්නවයි කියලා මේ ආරංචිය ආවේ. කඳවුරු අංකය BL-LY 416-98-NO3. දැන් මේක ක්‍රියාත්මක කරන්නේ ඉන්දියානු රෝමා කියලා නීතිඥයෙක්. එයාගේ සහෝදරයා වෛද්‍යවරයෙක්. මේ විදියට ගරු කතානායකතුමනි විශාල පිරිසක් මේ විදියට අරන් ගිහලා තියෙනවා. ඒතර මෙයාට ගහලා තියෙන මේවාගේ තමයි විශේෂයෙන්ම 118ක් එක්කෙනකින් අරන් තියෙනවා ගරු කතානායකතුමා.
මේ විදිහට අරන් කියලා දැන් අද අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න ගරු සභානායකතුමනි ලංකාවේ හමුදාවේ අපේ මිනිස්සු අපේ හමුදා නිලධාරීන් අද රුසියාවටත් යුක්‍රේනයටත් දෙපැත්තටම බැඳිලා ලංකාවේ හමුදාව දෙපැත්තට බැඳිලා ගහගන්න මෙන්න මේක ඇතිලා තියෙන තත්ත්වගරු සභානායකතුමනි ඒ නිසා මම ඔබතුමාගේ මට එක විනාඩියක් දෙන්න දැන් මේ සම්බන්ධව ඇත්තම තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ විදිහට කවුද අරන් ගිය පිරිස මේ අය කී දෙනෙක් අරන් ගිහලා තියෙනවද මේ අය දැන් මේ වෙනකොට කරු කතානායකතුමනි මේ කීප දෙනෙක්ව දැන් සොයලා අතරංගුට අරන් තිබෙනවා විශේෂයෙන් මේජර් විජේ බණ්ඩාර කියලා එක්කෙනෙක් ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා මේ විදිහටම ගත් එක්කෙනෙක් සරත් හුණුකුඹර ඒ වගේම මේ වගේ අය කරු කතානායකතුමනි මේ වගේ ඇඩ් එකක් දාලා තමයි මේ අය අරන් යන්නේ ඉතින් මේක සම්පූර්ණයෙන් නීති විරෝධී කටයුත්තක් මේ සිද්ධ වෙන්නේ මේ අද මේ සිද්ධ වෙන කාරණය තුළ අපේ හමුදාය විශාල පිරිසක් මේකට යනවා මොකද ආදායම් මාර්ග නැහැ උන්ට සතපහක ආදායමක් නැති නිසා උන් මේකට හරි ගිහිල්ලා කීයක් හරි හම්බ කරන්න හදන්නේ ඉතින් ඒ නිසා විශ්‍රාමික හමුදා නිලධාරී ඉතින් මෙයාගේ ගෞරවයත් ආරක්ෂා කරන්න ඕන එක පැත්තකින් විශේෂයෙන් ආණ්ඩුව මේ සම්බන්ධව ගන්න පියවර මොකද්ද කියලා මම අහන්න කැමතියි මොකද හේතුව අද වෙනකොට ලංකාවේ හමුදාව යුක්‍රේනයටත් බැඳිලා කට්ටියක් රුසියාවට බැඳලා කට්ටියක් දෙගොල්ල ගහ ගන්නවා අර අපේ දෙපැත්තෙන්ම එන වෙඩියන් වෙනද අපි ඔක්කොම එකතු වෙලා එල්ටිටි සම්බිදාන්ට විරුද්ධව මේ සටන ගෙනිච්චේ අද මොකද්ද වෙලා තියෙන්නේ අද හමුදාවේ අපේ ශ්‍රී ලංකා හමුදාව රටවල් දෙකකට මැදි වෙලා අපේම අය අපේ අතර ගහ ගන්නවා ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වගේ කැම්ප් හෙල්පර්ස්ලා විදිහට අරන් යන අයවත් පාවිච්චි කරලා එයාව බලහත්කාරයෙන් යුද භූමියට අරනවා නා ඒ අයගේ ජීවිතවලට වෙච්ච දෙයක් නෑ මම එකයි කියන්නේ මේ කුසන්ත ගුණතිලක කියන පුද්ගලයාව දැන්ට කොහෙවත් හොයාගන්න නැහැ කරු කතානායකතුමනි ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලන්න කැමති අපේ සභානායකතුමාගෙනුත් ඒ වගේම අපේ අධිකරණමැතිතුමාගෙනුත් යම් අදහසක් මේ ඔබතුමාලා ආණ්ඩුවේ අමාත්‍යවරු විදියට කරුණා කරලා මේ සම්බන්ධව අපිට යම් ඔබතුමාලාගේ අදහස් අපිට ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා හරි බොහොම ස්තුතියි සභානායකතුමා තුමනි ගරු දයස්රි ජයසේකර මන්ත්‍රීතුමා අසලන්ද ප්‍රශ්නයට ගරු අධිකරණමැතිතුමාත් පිළිතුරු දෙනවා අදාළ අංශයට අපි යොමු කරන් මම යොමු කරනවා ඒ ඔතුමා මතු කරපු කාරණය ඊට පෙරාතුව ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරපු ප්‍රශ්නය විශේෂයෙන්ම වැටුප් විෂමතාවයන් පිළිබඳව සහ ගරු විමල් විරංස මලිතුමාත් ඒ සම්බන්ධයෙන් එතුමන්ලා හිටපු අනු කමිටුව මගිනුත් කොටසක් හැටියට තමයි ඒ විෂමතාවය අවසන් කරන්න එදා නිර්දේශ කළා තිබුණේ ඊළඟ අදියරේ ඉස්සරහට තියෙනවා අපි හෝ ඊළඟට ඉස්සරහට ආයවැය මගින් ඒක වෙන් කරන්න ඕනේ නමුත් මේ පසුගිය ආයවේත් මම යෝජනා කළා මේ සඳහා ඉතුරු තුනෙන් එක කොටසකට මුදල් වෙන් කරන්න නමුත් රටේ ඇතිවෙච්ච ආර්ථික තත්ත්වය තුළ සහ රජයේ සේවකයන් සියලු දෙනාට රුපියල් 10000ක් වැඩි කරපු නිසා ඒකට විශාල මුදලක් වැය වෙච්ච නිසා ඒ පිළිබඳව මේ අවුරුද්දේ සිදුුනේ නැහැ ඒ නිසා ඊටම පැහැදිලිව කියන්න ඕනේ වැටුප් විෂමතාවයේ ගුරුවරුන්ගේ විසඳලා අවසන් වෙලා නැහැ ඊට සමගාමීව සෙසු හැම ශ්‍රේණියකම තිබෙන්නා වූ ප්‍රශ්නය පිළිබඳව අපි වරින් වර සාකච්ඡා කළා කමිටු ඉදිරිපත් කළා ඒ වෙන් ගත්ත සියලු දේ සම්පින්දනය කළා මේ වෙන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිරීක්ෂණ අරගෙන අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන මම ඉතාම විවෘතව කියනවා මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාට ප්‍රශ්නේ මතු කරපු එක ගැන මම නොහිටු වෙලාවේ මේ ලිපිය යවලා තින්නේ දැන්ටමත් ලේකම්තුමීට උපදෙස් දීලා තිනවා මේ පිළිබඳව කරුණු විමසන්න ලිපියේ ආපු ජෙස් සහකාර ලේකම්තුමියගෙන් ඔබතුමා මට දුන්නේ සහයෝගය ගැන මම ස්තුතිවන්ත වෙනවා මම ඉතාම විවෘතව සඳහන් කරන සියලුම ගුරු වෘත්ති සමිති වලටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සීලම වෘත්ති සමිති වලටත් මේ විෂමතාවය විසඳලා අවසාන වෙලා නැහැ ඒ සඳහා අපි ඉදිරියට කටයුතු කරනවා කියන්නේ බොහොම ස්තුතියි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ ඔව් අධිකරණය මතුමා ගරු කථානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු දයසිරි ජයසේකර මැතිතුමාට මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මතු කිරීමත් එම කාරණය පිළිබඳව රටේ ජනතාවටත් යම් අදහසක් ලබා ගන්න කටයුතු කිරීම පිළිබඳව දැනට ගරු කථානායකතුමනි පොලිසියට යම් තොරතුරු ලැබිලා තියෙනවා යම් රැකියා ඒජන්සි ස්වභාවයේ යම් ජාවාරංකාරයන් කීප දෙනෙක් යම් තැනැත්තන් රැකියාවන් ලබා දෙන බවට රුසියාවට හෝ යුක්‍රේනයට රැගෙන ගොස් ඔවුන් වෙනත් රැකියා වෙනුවට මේ හමුදා සේවය සඳහා බඳවාගෙන ඇති බවට ඒ පිළිබඳව දැනටමත් පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා විදේශයේ කටයුතු අමාත්‍යාංශයේ පිළිබඳව කරුණු සොයා බලමින් තිබෙනවා ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් හෙට දිනේදී ගරු මහජන ආරක්ෂක ඇමතිතුමාගේ මගින් ලබා දෙන්න ඔබතුමාට අපි කටයුතු කරනවා. බොහොම ස්තුතියි ප්‍රධාන වැඩකතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම. ඔව් විපක්ෂ නායකතුමා. තවශෙන්ම අධ්‍යාපන ඇමතිතුමා සභානායකතුමා හැටියට එතුමාට අවසර දුන්න කරුණු දෙකක් ඉදිරිපත් කරන්න අර එක කරුණක්
ඊළඟ කරුණ බොහොම බරපතල කරුණක් ගරු අධ්‍යාපන ඇමතුමනි මේක ඔබතුමා සභානායකතුමා හැටියට මේක හොයලා බලන්න ඕන ඔබතුමා දන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහත්මයා ඝාතනය කිරී එතුමා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරික ලෙස තේරීපත් වෙලා කරන්දෙනිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක හැටියට කටයුතු කරා ඔහුව ඝාතනය කරා පෙබරවාරි 26 වෙනිදා කුරුඳුගහ ඇතක්ම දිවිතුරුගම ඔහුගේ නිවසේදී එනි සාමාන්‍යයෙන් මේ වගේ ඝාතනයක් සිදු වුනහම පැය 24ක් 48ක් යන්නට මත්තෙන් විමර්ශන කණ්ඩායම් යොදවලා ඕකේ සුළුමුළු බොහෝ අවස්ථාවල හොයාගන්න හැබැයි ඇත්ත වශයෙන්ම මේ රොෂාන් කුමාර දිලීප රොෂාන් කුමාර මහත්මයාගේ ඝාතනය පිළිබඳව කිසිම හෝඩුවාවක් නැහැ ඇත්ත වශයෙන්ම ඔහු හැමදාම සටන් කරා ලොකු ලොකු සමාගම් එක්ක වෙන මොනවත් නෙවෙයි මේ රටේ ජනතාවට කුණු කෑම කවන්නට කටයුතු කරපු ලොකු ලොකු සමාගම් එක්ක විශේෂයෙන්ම වෘත්තිය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු පුද්ගලෙක් ඒකට මේක බාර දීලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැබැයි මේ ඉන්වෙස්ටිගේෂන් එක ඉදිරියට යෑමක් පේන්නේ නැහැ එතකොට මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇඟිලි දික් කරන්නට යනවා නෙවෙයි මහ ජනතාව තුල සැකයක් ඇති වෙනවා මේ විවිධ සමාගම් විවිධ බලපෑම් කරලා මේ රටේ ජනතාවට කුණු කෑම කවන්නට කටයුතු කරන්න හදනකොට ඒවට විරුද්ධ වෙන PHI ලව මරලා දාන්නට කටයුතු කරන ඒ සමාගම් මේ රටේ නීතියේ ආධිපත්‍යයට යම්කිසි බලපෑමක් කරනවා දෝ කියන සැකයක් ඇති වෙනවා. ඉතින් මම චෝදනා කරන්නට යන්නේ නැහැ. කරුණා කරලා මේක පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් ඒ වගේ මම ඉල්ලීමක් කරනවා ගරු අධිකරණ ඇමතුමාටත් නීති හා සාමය පොලිස් ශාස්ත්‍රයේ බාර ඇමතුමාට මේ සභාවේ මේක ගැන ප්‍රකාශයක් කරන්නයි කියලා. මොකද ඔබට මතකද දන්නේ 2011 සැප්තැම්බර් 29 වෙනිදා වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ මහත්මයාවත් ඝාතනය කරා ඔය කරන්දෙනිය ප්‍රදේශයේ විශේෂයෙන්ම ඒකටත් හේතුව එයා මේ අඩු ගාස්සුවක් ලබාගෙන මේ ගිලන් වෙච්ච ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් ඔහුව මරලා දැම්මා රසායනාගාර ලොකු ආයතනයක හිමිකරුවන් එලෙස කරයි කියන එක තමයි තියෙන සැකය ඉතින් මම කියන්න කැමති මේ කරුණා කරලා මේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අතිවිශිෂ්ට සේවාවක් කරන්නේ අනිත් එක මේ අපිටත් චෝදනාවක් එනවා මේ දිලීප රොෂාන් කුමාර මහත්මයාගේ ඝාතනය ගැන අපි මේක ගැන කතා කරෙත් නැහැ මේක ගැන හනක් නැගුවෙත් නැහැ ඇත්ත වශයෙන්ම ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන්ව අපි ආරක්ෂා කරන්නට ඕන ඉතින් පැහැදිලිවම මේක පිටුපස අපිට පේන දේ තමයි මොකක් හරි කුණු කෑම සපයන සමාගමක් ඉන්නවා ඉතින් මේක පිළිබඳව ගරු අධිකරණ ඇමතිතුමාත් පොලිසිය ඇමතිතුමාත් හෙට දවසේ කරුණා කරලා අපිට උත්තර ලබා දෙන්න බොහොම ස්තුතියි හරි සභානායකතුමනි වගේම අධිකරණ ඇමතිතුමනි මේ සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ එතුමාගෙන් සඳහන් වෙච්ච වෛද්‍යවරයා එක්තරා YouTube නාලිකාවක් එක්ක කරපු සංවාදයකදී අපේ රටේ පාරිභෝගික ජනතාව පරිභෝජනයට ගන්න සමහර ආහාර ඒ කියන්නේ රතු හාල් රතු කරන්නේ කොහොමද වංචනික විදියට වෙනත් වර්ණ ගන්නවන්නේ කොහොමද ඒවා සෞඛ්‍යයට අහිතකර විදියේ තත්වයකට ඇති වෙන්නේ කොහොමද පරිප්පු වල වර්ණ වෙනස් කරන්නේ කොහොමද මේ කරුණු ඔවුන් ඊටාම නිර්භීතව සහ ඉදිරිතරව අනාවරණය කළා මේ අනාවරණය කිරීමෙන් පසුව තමයි මේ දෙපළව ඝාතනය කිරීමකට ලක් වෙන්නේ ඒ නිසා සාධාරණ සැකයක් තිබෙනවා විපක්ෂ නායකතුමා මතු කළා වගේ ඒ ජාවාරම්කාරී කණ්ඩායම් තමයි මේ තර්ජනය කළේ උඹලා අපේ මේ සෞඛ්‍ය විරෝධී මේ පාරිභෝගිකයාට වසකබන ව්‍යාපාරයට අභියෝග කරන්න එපා එහෙම අභියෝග කරොත් උඹලට ජීවිතයෙන් වන්දි දෙන්න වෙන්නේ කියන එකයි මේකේ පණිවිඩය කියන එක අපි සැක කරන්නේ දැන් ඔබතුමා මෙතන පොලිසිය බාර ඇමතුමත් නැහැ ඔබතුමා මීට කලිනුත් අපි සමහර ප්‍රශ්න මතු කරාම එතුමාගේ අවධානයට යොමු කරනවා කියලා මේ සභාවේ කිව්වා දැන් මම මීට කලින් අවස්ථාවක අර මී
නිවන පලානේ කියලා භික්ෂු වේශධාරියෙක් සිවුනිකායක මහානායක ස්වාමින් රෑනන් වහන්සේලා නිකුත් කරපු නිවේදනයක් සම්බන්ධයෙන් මේ සභාවේ කරුණුමතු කරාමත් ඔබතුමා කිව්වා පොලිසිය බාර ඇමතුමාටත් ඒ වගේම බුද්ධ ශාසන ඇමතුමාටත් මේ ගැන දැනුම් දීලා අවශ්‍ය පියවර ගන්නම් කියලා. නමුත් මේ වෙනතුරු ගත්තු පියවරක් නැහැ. ඔය මීවන පලානේ කියන හාමුදු භික්ෂු වේශධාරියා කියනවා මේ සිදුහත් කුමාරයාගේ මව මොකද ලිංග විපර්යාසයක් වෙලා ඔය සංකපිට්ටි විහාරෙද කොහෙද හිර කරලා තිබ්බයි කියලා. ඉතින් මේ වගේ මේ බෞද්ධ ධර්මයේ විකෘති කරන අය දැන් ඔබතුමා මෙතනදිත් කියයි මේ අදාළ ඇමතිවරු නැති නිසා ඒ අයගේ අවධානයට යොමු කරනවා කියලා. මම කියන්නේ ඒ පිළිතුරෙන් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. කරුණා කරලා මේ සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතනයත් ඒ වගේම වෛද්‍යවරයාගේ ඝාතනයත් අපි ඔක්කොම පරිභෝජනය කරන දැන් රතුහාල් ඔබතුමත් කරනවා මහත් කරනවා අපි ඔක්කොම කන්නේ බස ඒක අනාවරණය කරපු මිනිසුන්ගේ ජීවිතවලට යුක්තිය ඉටු කරන්නත් අර ඇමතිවරු ලව්වා මේ ගැන අවශ්‍ය පියවර ගන්නවා කියලා කියපු වාක්‍යයට පණ දෙන්නත් අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. නලින් බණ්ඩාර මන්තුමා ඉක්මන් කරන්න. දරු කතා නැතුව මම වෙනත් කාරණයක් කොමු කරන්නේ විශේෂයෙන් ඔබතුමා දන්නවා මීට දින දෙක තුනකට කලින් දියතලාව ෆොක්සිල් තරගාවලියේදී 7 දෙනෙක් මරණයට පත් වුණා. ගරු කතානායකතුමනි මෙතනදී බොහොම පැහැදිලිව අපි දැක්කා මේක නොසැලකිලිමත්කම තරග සංවිධායකින්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි වුනේ. අපි හොයලා බලපුවාම සාමාන්‍යයෙන් ට්‍රැක් එකේ ඉඳන් අඩි 50ක් එහා පැත්තෙන් හමුදාව ඉඳලා එතනින් පිටිපස්සේ තමයි නරඹන්නෝ ඉන්න ඕනේ. ඒ වගේම තරගෙන් තරගයට වතුර දාන්න ඕන දොවිලි තියෙනවා නම්. ඒ වගේම සාමාන්‍ය සුළු බෙන්ඩ් එකක හරි වැලි කොට්ට දාලා ආරක්ෂක විධිවිධාන සේෆ්ටි දාලා තියෙන්න ඕන. ඉතින් ඒ මොකක්වත් තිබිලා නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ සංවිධායකයෝ තරග සංවිධායකයෝ අපරාධමය වරදකට දඬුවම් ලැබිය හැකි පිරිසක් විදියට නම් කරන්න ඕන. ඒක නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් තරගයේ අන්තිමට අත්අඩංගුවට ගත්තේ ෆ්‍රේස් පැදපු අය. දැන් මේක හරියට ක්‍රිකට් මැච් එකක හයයි පාරක් ගාලා බෝලේ ඔලුවේ වැදලා තුවාල වුණොත් හරි වෙන අනතුරක් වුණොත් හරි බැට්මන් අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා මේ වගේ නොසලකිලිමත් තරග සංවිධායකරුන්ට දඬුවම් නොදුන්නොත් ආයේ යම් දවසක මේ වගේ සිද්ධි වෙන්න පුළුවන්. 7 දෙනෙක් මරණ 20 ගානක් තුවාල ලැබුවා. ඒ නිසා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා මේ තරග සංවිධායකින්ට දඬුවම් දීම සඳහා අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා. මොකද මේ මේ චන්දිමීර අරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා විසින් යොමු කරලාද කාරණය මගේ දිස්ත්‍රික්කයේ සිද්ධ වෙච්ච ප්‍රශ්නයක්. ඔබතුමා දන්නවා කරන්දෙනිය ප්‍රදේශයේ තියෙන තත්ත්වය මත හමුදා ඒකකයක් පිටවල තියෙනවා කරන්දෙනියේ. STF එක යොදවලා තිනවා. නමුත් කිසිදු ආකාරයක හැම වෙලේම බැරුවොත් පාරේ හමුදා බයිසිකල් යනවා. මේ වෙනතෙක් මේ කාරණේ සම්බන්ධව සොයා බැලීමකින් එලිදරව්වක් කරගත්තේ නැත්තේ කියන එක මොකද්ද කියන එක පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා පොලිස් ප්‍රතිවරයට නියම කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද ඇයි මේ කාරණාව පිළිබඳවම මේ ආකාරයට සිදු වෙන්නේ? පොලිසිය නැත්තම් ප්‍රශ්නයක් නැහැ. පොලිසිය ඉන්නවා, හමුදාව ඉන්නවා, පාරේ හැම වෙලෙම STF බයිසිකල් දුවනවා, හමුදා බයිසිකල් දුවනවා. මේ පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි සභානායකතුමා යෝජනා කරන්න. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අටේ විධිදානවල කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? පූර්ව භාග 10:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතා නැහැ. ඔයක නෑ මේ මේ න්‍යාපත්‍රය කියන ඊට පස්සේ අපිට එකඟ වෙන්න පුළුවන්. 5:30 කතා නැහැ තුමා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය. සභාවේද හායි යෝජනා අංක 1 විජේදාස රාජපක්ෂ මැතිතුමා. ගරු කතා නැහැ තුමනි මොකද විපක්ෂ නායක සභා නායකතුමා විවාදේ හා දිවා ආහාරයෙන් තොරව පවත්වාගෙන යමු. හරි එකඟයි එකඟයි. යෝජනාංක 1 අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. දෙවෙනි වර කියවීම
ඇගරැසීමේ පැයක් බැගෙරුවා අපිට කෙටි අදහස් ප්‍රකාශ කරන්න අපිට හරි ඒ අවස්ථාව තියෙනවා ඉතින් ඒක ඉක්මන් කරන්න ඒකයි මම මේ කියන්නේ පැය ගිවිගෙන යනවා ඒක තියෙනවා අවස්ථාව තියෙන හැබැයි පැය ගිවිගෙන යනවා ඉක්මන් කරන්න මං හිතුවා මේ කලබලෙ මේව සම්බන්ධ කරන්න යනවා නෑ නෑ එහෙම එකක් නෑ ඉක්මන්ට ඔය පැය භාවිත හැමදාම වෙන්නේ ඒකනේ අපි හාක වඩා ගත්තොත් සම්බන්ධයි කියනවා ඉතින් තමුන්නාන්සලා මේ ඒක වෙන වෙන දේවල් වලට පාවිච්චි කරනවනේ මේ වෙන් කරව පැය ඒකනේ මේ තියෙන ප්‍රශ්නේ නෝ හරි දැන් කරගෙන යන්න පන්න බෝ අපිට පැයක් ඕන හරි ඉතින් ඉක්මනට කරගෙන යන්න ඒ පැයත් නැස්ති කරන්න නැතු ගරු කතානායකතුමනේ අද දින මේ ඉදිරිපත් කරන